සුබ දවසක් හැමෝටම අද මම ඔයාලට රසට ගෝවර් රෝල්ස් හදාගන්න විදිය තමයි කියලා දෙන්න යන්නේ මේ ගෝවර් රෝල් එක ඔයාලට හවස තේ වේලාවට එහෙමත් නැත්නම් උදේට දවල්ට නැත්නම් රෑ කෑමට උනත් ඔයාලට කැමති විදිහකට එකතු කරගන්න පුළුවන් විශේෂයෙන්ම තෙල් පාම් පිටි වැඩිපුර කන්න අකමැති අයත් ඉන්නවා ඉතින් ඒ නිසා මම මේ ගෝවර් රෝල් එක ක්‍රම තුනකට අද හදලා පෙන්නනවා ඒ අතරින් ඔයාලට Taman කැමති ක්‍රමයකට මේ ගෝවර් රෝල් එක හදාගන්න පුළුවන් එහෙනම් අපි මුලින්ම බලලිමු ගෝවර් රෝල් එක හදාගන්න මොනවද අපිට ඕන වෙන්නේ කියලා මුලින්ම අපට මේ වගේ සම්පූර්ණ ගෝව ගෙඩි එකක් ඕන වෙනවා මේකේ කොලේ අපිට ගලවලා ගන්න ඕන නිසා ඔයාලා කපපු ගෝව ගන්නෙ නැතිව මේ වගේ සම්පූර්ණ ගෝව ගෙඩි එකක් අරගන්න ඕන ඊට අමතරව තව මම මෙතන තෙල් දාපු සැමන් ටිකක් අරගෙන තියෙනවා ඔයාලට කැමති නම් මාළු හරි Taman කැමති මස් වර්ගයක් හරි මේ වෙනුවට තඹලා අරගන්න පුළුවන් එහෙම නැතිව වුණත් ඔයාලට එළවලු වලින් විතරක් මේ රෝල් එක හදාගන්න පුළුවන් ඒ වගේම තව මම මෙතන අමු මිරිස් කරල් දෙකක් විතර මේ වගේ පොඩියට කපලා අරගෙන තියෙනවා තව සිහින්ව කපා ගතපු රම්පේ කරපිංචි ටිකක් ඒ වගේම තව මම මෙතන කැරට් සහ පාට දෙකකින් කැප්සිකම් මේ වගේ සිහින් දිග තීරු කපලා අරගෙන තියෙනවා ඊට අමතරව තඹපු අලගෙඩි එකක් පොඩියට කොටු කපා ගතපු රටලුණු ගෙඩි එකක් ඊට අමතරව කරදමුංගු දෙකක් කරාබු නැටි දෙකක් සහ පොඩි කුරුඳු කෑල්ලකුත් එකතු කරලා මේ වගේ පොඩියට කුඩු කරලා අරගෙන තියෙනවා ඒ වගේම තලා ගතපු ඉඟුරු සුදු ලුණු මේස හැඳි එකක් ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් කහ කුඩු තේ හැඳි තුන් කාලක් විතර මිරිස් කුඩු තේ හැඳි එකක් කඩල පිටි කෝප්ප එකක් ගෝව රෝල් එක තෙලේ බදලා තදන නිසා ටූත්පික් ටිකක් හරි ඉරටු කෑලි ටිකක් හරි අපට ඕන වෙනවා ඒ වගේම එළවලු තෙල් හෝ පොල් තෙල් අපට ඕන වෙනවා මුලින්ම ගෝව ගෙඩි අරගෙන මේකේ මැද තියෙන නාරටිය වගේ කොටස කපලා ඉවත් කරගන්න ඕන මුලින්ම තියෙන ගෝව කොලේ ටිකක් කුණු ජරාව ගෑවිලා තියෙන නිසා මම මේ විදිහට පළවෙනි කොලේ ගලවලා ඉවත් කරගන්නවා ඊළඟට ඔයාලා බොහොම පරිස්සමට ගෝව කොලේ කැඩෙන්නේ නැති වෙන්න මේ විදිහට කොලෙන් කොලේ ගලවලා අරගන්න ඕන ඔයාලා අවශ්‍ය ප්‍රමාණයට ගෝව කොළ ටික මේ විදිහට ගලවලා අරගන්න ඊළඟට අපි මේ ගෝව කොළ ටික හොඳට තඹ ගන්න ඕන ඒකට මේ වගේ වතුර එකක් ලිපේ තියලා ලුණු කුඩු මේස හැඳි එකක් වතුරකට එකතු කරගන්න වතුරේක හොඳටම නටන්න පටන් ගත්තට පස්සේදී ගෝව කොළ එකතු කරලා මේ විදිහට විනාඩි 2 3ක් ගෝව කොළ ටික තඹ ගන්න ඕන ඔයාලා ගෝව කොළ ටික තඹද්දි කොළ ටික ඔක්කොම වතුරකට එකතු කරගන්නේ නැතිව මේ වගේ කොළ දෙකක් තුනක් විතරක් එකතු කරලා කොළ ටික තඹ ගන්න. ගෝව කොළ ටික මේ විදිහට විනාඩි 2 3ක් හොඳට තඹ ගත්තට පස්සේදී නිවෙන්න පැත්තකින් තියලා තියන්න. ඊළඟට මේ වගේ pan එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් මේ විදිහට එකතු කරගන්න ඕන. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේදී තලා ගතපු ඉඟුරු සුදු ලුණු කරපිංචා අමු මිරිස් ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න. තප්පර 30ක් විතර ඉඟුරු සුදු ලුණු ටික කලවම් කරගත්තට පස්සේදී කුඩු කරගතපු කරදමුංගු කුරුඳු කුඩු ඒ වගේම රට ලුණු ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕන. ලුණු ටික සාමාන්‍ය මට්ටමට තෙලේ බැඳුනට පස්සේදී තීරු කපා ගතපු කැරට් ටිකයි කැප්සිකම් ටිකයි එකතු කරගන්න ඕන. ඊළඟට සැමන් ටිකයි අල ටිකයි මේ වගේ අතින් පොඩි කරලා භාජනයට එකතු කරගන්න. සැමන් වලයි අල වලයි ටිකක් ලුකුවට කෑලි තියෙන්න ඕන හින්දා තමයි මම මේ විදිහට අතින් පොඩි කරලා එකතු කරගන්නේ. ඔයාලට කැමති නම් මේ ටික කෑලි වලට කපලා අරගන්න පුළුවන්. එළවලු ටික මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේදී කහ කුඩු, මිරිස් කුඩු, ඒ වගේම ගම් මිරිස් කුඩු සහ ලුණු කුඩු ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕන. එළවලු ටික ඕව කුක් වෙන්නේ නැති වෙන්න ඉක්මනට කලවම් කරලා ලිපෙන් බාගෙන වෙනත් භාජනයකට මාරු කරගන්න.
මේ වෙලාවේදී ඔයාලට කැමති නම් මේ මිශ්‍රණයට දෙහි ඇඹුල් ටිකක් ඔයාලට එකතු කරගන්න පුළුවන්. දැන් අපි ගෝවා රෝල් ටික හදා ගන්න ඕන. ඒකට මේ වගේ ගෝවා කොළයක් අරගෙන මේකේ මැද තියෙන නාරටිය කොටස මේ විදිහට කපලා ඉවත් කරගන්න. ඊළඟට හදාගත්තු මිශ්‍රණයෙන් ටිකක් අරගෙන ගෝවා කොළයේ මුලට මේ විදිහට දාලා දෙපැත්තෙන් ඇතුළට නවලා සාමාන්‍ය විදිහට ගෝවා කොළේ රෝල් කරගන්න ඕන. ඔයාලා මේ විදිහට හොඳට අතින් තද කරලා ගෝව එක රෝල් කරගන්න. මම තවත් එකක් ඔයාලට හදලා පෙන්වන්නම්. කලින් විදිහටම මේ ගෝවා කොළෙත් නාරටිය කොටස කපලා ඉවත් කරගන්න ඕන. එළවලු මිශ්‍රණයෙන් ටිකක් මේ විදිහට ගෝවා කොළේ මුලට දාලා කොළේ දෙපැත්තෙන් මේ විදිහට වැඩිපුර තියෙන කොටස් ටික ඇතුළට නමාගෙන සාමාන්‍ය විදිහට ගෝවා එක රෝල් කරගන්න ඕන. ගෝවා රෝල් ටික මේ වගේ හදාගත්තට පස්සේදී පළවෙනි ක්‍රමය තමයි තෙල් පිටි කන්න කැමති නැති කෙනෙකුට මේ රෝල් ටික තම්බලා හදාගන්න පුළුවන්. ගෝවා රෝල් ටික තම්බලා ගන්න කැමති අය මේ විදිහට ස්ටීම් එක ඇතුළට පොල් තෙල් ටිකක් හොඳට ගාලා ගෝවා රෝල් ටික ඒකට දාගෙන විනාඩි 10ක් මේ ටික හොඳට තම්බ ගන්න ඕන. විනාඩි 10ක් විතර වගේ ගියාට පස්සේදී තැඹුණු ගෝවා රෝල් ටික මේ වගේ එළියට අරගන්න. ගෝවා රෝල් එක පිටිවල දවටලා ගැඹුරු තෙලේ බදලා කන්න කැමති නැති අයට මේ විදිහට පෑන් එකට තෙල් ටිකක් දාලා ඒකට ගෝවා රෝල් ටික එකතු කරගෙන දෙපැත්තම රන්වන් පාට වෙනකන් බදලා අරගන්න පුළුවන්. එක පැත්තක් විනාඩියක් විතර වගේ බැදුනට පස්සේදී රෝල් එක මේ වගේ අනිත් පැත්ත හරවලා ඔයාලා අවශ්‍ය ප්‍රමාණයට රෝල් එක බදලා අරගන්න. තුන්වෙනි ක්‍රමයට ඔයාලට මේ රෝල් එක කඩලා පිටි මිශ්‍රණය දවටලා ගැඹුරු තෙලේ බදලා අරගන්න පුළුවන්. ඒකට මේ වගේ කඩලා පිටි ටික වෙනත් භාජනයකට දාගෙන කහකුඩු තේ හැඳි කාලක් ඒ වගේම ලුණුකුඩු තේ හැඳි භාගයක් සහ අවශ්‍ය ප්‍රමාණයට වතුර ටික ටික එකතු කරලා තරමක ඝනකම මිශ්‍රණයක් හදාගන්න ඕන. පිටිවල දවටල බදිද්දී මේ රෝල් එක ගැලවෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ ටූත්පික් එකක් හරි එහෙමත් නැත්නම් මිරටු කෑල්ලක් අරගෙන රෝල් එක දෙපැත්තට මේ විදිහට ගහගන්න ඕන. ඊළඟට මේ වගේ කඩලා පිටි මිශ්‍රණය හොඳට දවටගෙන සාමාන්‍ය විදිහට තෙලේ බැදගන්න ඕන. ඊළඟට මේ වගේ රන්වන් පාට වුණාට පස්සේදී රෝල් එක ලිපෙන් බාගන්න. ඔයාලා අනිවාර්යයෙන්ම මතක ඇතුව මේ ටූත්පික් එක ගලවලා ඉවත් කරගන්න. දැන් අපි ක්‍රම තුනටම ගෝවා රෝල් එක හදාගෙන ඉවරයි. මම ඔයාලට මේකේ මැද කොහොමද කියලා එකක් කපලා පෙන්වන්නම්. රතු පාට කැප්සිකම් එකතු කරපු නිසා රෝල් එක කැපුවට පස්සේ මෙන්න මේ වගේ ලස්සනට රෝල් එක ඇතුළ දකින්න පුළුවන්. ඉතින් අද මම ඔයාලට කියලා දුන්න මේ ක්‍රම තුනෙන් ඔයාලා කැමති ක්‍රමයකට ගෝවා රෝල් එක හදාගන්න පුළුවන්. ඔයාලගේ තේ වේලාවට, උදේ කෑමට, දවල් කෑමට, එහෙමත් නැත්නම් රෑ කෑමට උනත් මේක එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ මගේ channel එකේ අලුත්ම videos ඔයාලා බලන්න කැමති නම් අමතක නොකරම channel එක subscribe කරන්න. එහෙනම් මේ වගේ තවත් අලුත්ම video එකකින් අපි ආයෙත් හම්බ වෙමු. සුබ දවසක්.